බොහොම වැදගත්දයක් සම්බන්ධව තමයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර අය කියනවා ගෙදර පොල් ගහක් තියෙනවා කියලා කියන්නේ කප්රුකක් තියෙනවා වගේ කියලා. ඒ තරමටම බොහොම වටිනවා. ඒ නිසාම තමයි පොල් වගාව පිළිබඳව දවසේදී කතා බහ කරන සූදානම අපිට කතා බහට එකතු වෙලා ඉන්නේ පොල් වගා කිරීම මණ්ඩලයේ විශේෂානුබද්ධිත විශේෂඥ පැලැටි සංරක්ෂණ SS මර්වින් සිල්ලා මහත්මයා සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක්. ඇත්තටම කිව්වොත් එහෙනම් පොල් වගාවේ ඵලදායීතාවය වගේම රැක බලා ගැනීම සලකා බැලිය යුතු අංගයක් වගේම පරිබෝධ වගේම රෝගකාරක කියන කාරණාත් මේකට වැදගත් වෙනවා. එහෙම වුණොත් තමයි පොල් වගාව අපට නිරුපද්‍රිතව හැමදාම තබා ගැනීමේ හැකියාව තියෙන වගේම හොඳ ඵලදායක ලබා ගැනීමේ හැකියාව තිබෙන. ඒ නිසාම මම කැමති දැනගන්න පොල් වගාවේ දකින්න පුළුවන් ප්‍රධාන පරිබෝධ මොනවාද කියන කාරණාව. ඔව් පොල් වගාවේ අපිට ප්‍රධාන වශයෙන් සුළු පරිබෝධයක් සහ ප්‍රධාන පරිබෝධය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් අපි අද කතා කරමු ප්‍රධාන පරිබෝධය. ඒතර ප්‍රධාන පරිබෝධය යටතේ අපි වර්ණන පොල් රතු කුරුමිණිය, පොල් කළු කුරුමිණිය, පොල් මයිටාව සහ ප්ලිසිස්පා කියන ප්‍රධාන පරිබෝධික හතර කාණ්ඩ හතර තමයි අපි සාකච්ඡා කරන්නේ. හොඳයි. ඒකෙන් ඊටම වැදගත් වෙන පරිබෝධ තත්ත්වයන් පිළිබඳව කතා බහ කරොත් අපි. ඔව් ඊටමත්ම වැදගත් වෙන පරිබෝධ ප්‍රධාන පරිබෝධය ඇත්තටම වැදගත්. නමුත් ඊටමත්ම වැදගත් සහ දරුණු විදිහට හානි පමුණුවන ප්‍රධාන පරිබෝධය පොල් වගාවින රතු කුරුමිණිය. රතු කුරුමිණිය. එහෙම කිව්වම ගොඩක් අය කල්පනා කරනවා මේ මොන වගේ කෙනෙක්ද කියලා. මට මේ චාරුපකීපයක උත් තියෙන පෙනන්ට හිතකේව තිබුණා. ඒ නිසා ඒ පිළිබඳව පොඩි කෙටියෙන් පොඩි හැඳින්වීමක් කරන ගමන් අපි පෙන්නම් මේ ටික. පොල් වගාවේ රතු කුරුමිණිය ඇත්තට කුඩා මේ ගොල්ලෙකුට සමාන ගොල්ලෙකුට සමානයි. මේ විශේෂත්වය තමයි තියෙන්නේ මේ මේ කුරුමිණියාගේ සෙන්ටිමීටර 3.5ක් වගේ ප්‍රමාණයක ඉන්න කුරුමිණියාගේ හිසේ තියෙන කළු පාට 36 තමයි අපි වැදගත් සාධකයක් ලෙස සැලකන්නේ. උරස කොටස කියන ඇති ඔබට පේනවා ඇති හිස කොටස උරස කොටස කියලා කියන්නේ ඉන්නේ කළු පාට 36 තියෙන. ඒකෙන් තමයි අපි වෙන් කරලා අඳුරන්නේ අනිකුත් පලිබෝධ අතර පොල් වගාවේ රතු කුරුමිණියා කියලා. එතකොට දැන් මේ රතු කුරුමිණියා ගත්තාන් පස්සේ කොච්චර හානි කරන්න පුළුවන්ද? ඔව් දැන් රතු කුරුමිණිය හානි කියන එක දැන් ඔබ රූපරාමයේ දැක්කා සෙන්ටිමීටර 3.5ක්. නමුත් හානි කරන ගහ දැක්කොත් ඔබට පේන ඇති අවුරුදු 3ක් 10ක් අතර වගාවට තම හානි කරන්නේ. ওই දෙක අතර ගලපා ගැලීමක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මොකද කුඩා කුරුමිණියක් ඔය වගේ විශාල වූ ගහක් කොහොමද පෙරලලා සම්පූර්ණ හානියක් සිද්ධ කරන්නේ කියලා. දැන් අතර මේ හානි හඳුනා ගන්න ක්‍රමවේද තියෙන මොන හරි කොහොමද වෙන්නේ කියලා. ඔව් දැන් අපි හානි හඳුනාගද්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේ හානිය දකින්න පුළුවන්. නැත්නම් හානි තීව්‍රතාවයේ වැඩිපුරම දකින්න පුළුවන් වෙන්නේ අවුරුදු 3ක් 10ක් අතර වගාවට. ඒ කියන්නේ ලපටි කඳක් සහිත වගාවකට. යනු වගාකරුවෝ පොඩ උත්සුක වෙන්න ඕනේ මේ කාලය තුලදී මේ හානිය ඒවි කියලා. ඔබතුම ප්‍රශ්නයක් අහුවා මගෙන් හානිය කොහොමද අඳුනගන්නේ කියලා. ඒතර හානිය හඳුනා ගැනීමේදී අපිට ඇත්තටම ගහ කඩාවටලා විනාශ වෙලා ගියට පස්සේ හානිය හඳුනාගෙන වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඉතින් නමුත් මුල් අවදීදී හානිය හඳුනාගන්න යම් කිසි අපහසුතාවයක් තිබුණත් නමුත් ඒකේ නිපුණතාවය ලබා ගත්තට පස්සේ පුළුවන්. පළවෙනි එක තමයි අපිට දැක ගන්න පුළුවන් ওই ගහ හානිය මම ඊට ඉස්සෙල්ලා වින කතා කරන්න හානිය සිද්ධ කරන්නේ කොහොමද කියලා. මේ රතු කුරුමිණියන්ට බෑ කඳ විදලා බිත්තරයක් දාන්න. ඒ තරම් ගහ ලොකුයි. ඉතින් මේ සතා කරන්නේ මේ පරිබෝධික කරන්නේ අපි විසින් හරි ස්වභාවිකව හරි ගහේ කොහරි පුංචි පැල්මක් ඇති වෙන්න අපි යමක් කරනවාද එහෙම නැත්නම් ස්වභාවික සිද්ධ වෙනවාද එතන මේ රතු කුරුමිණිය ඇවිල්ලා බිත්තර ටික අලවලා යන්න යනවා. ඒකෙන් පිට වෙන අපි කියන කීටියෝ නැත්නම් පණුව කියලා මේ පණුව තමයි ලපටි ගහ කඳ ඇතුළට රිංගගෙන කඳ කාලා දාලා ওই වාගේ අවසානයේ ගහ විනාශ වෙලා යන්න සිද්ධ කරන කාර්යයන් සිද්ධ කරනවා. එතකොට මේ ගහ සතා මේ පලිබෝධකයාගේ කීටාවෙදී නැත්නම් පණුවෙදී ගහ ඇතුලේ තියෙද්දි එලියෙන් තමයි අඳුරගන්න ලේසෙන්නේ. එකක් තමයි අපිට දකින්න පුළුවන් දුඹුරු පාට මලකඩ වැස්සෙන දියර ගලන ආකාරයේ කඳ මත දකින්න පුළුවන් ගම් කැටවාගේ බිහි තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වගේ ගහක් සැක කරාට පස්සේ අපිට අවස්ථා දෙකක් තියෙනවා. මුලින්ම නම් අපි මුල් යුගයේදී කන තියලා අහන්න පුළුවන් මුගේ අර පණුව මේ කීට අවදී කන ශ්‍රවණය කරන සද්ද. නමුත් දැන් උපකරණ නිෂ්පාදනය කරලා තියෙනවා කන තියලා මේ රතු කුරුමිණිය හඳුනා ගැනීම උපකරණ කියලා. ඉතින් ඒ දෙක මාර්ගෙන් අපිට හානි හඳුනා ගන්න හැකියාව තියෙනවා. සහ ඒ අතරතුරේදී අපිට බොහොම පැහැදිලිව දකින්න පුළුවන් මේකේ අර කාලා දාන ඉවතලන හප කොටස් ගහපාම් මුල දකින්න පුළුවන්. ඉතින් ඒ අනුව අපිට පුළුවන් මේකේ රතු කුරුමිණිය හරියට පාත්‍රල කියලා සැකසිත ඉදිරි පියවර වලට යන්න.
හොඳයි ඊළඟ පියවර තමයි දැන් හානියක් සිද්ධ වෙලා තිබෙනවා නම් මේක පාලනය කරන්න හැකියාව තිබෙනවානේ පාලනය කරන්නේ කොහොමද අපි ඔව් දැන් හානිය හඳුනාගත්ත පස්සේ අපිට මෙතනදී අපි නිශ්චය කරන්න වෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා එකක් තමයි මේ හානිය තියෙන අවස්ථාව හානිය උග්‍රම අවස්ථාව තිබුත් ඒක පාලනය කරන්න බෑ විනාශ කරලා යන්න ඕනේ නමුත් හානිය මුල් අවදී තමයි අපිට බේර ගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි ඇත්තටම හානිය මුල් අවදීදී මූලික ලක්ෂණ හඳුනාගත්ත පස්සේ අපි ප්‍රධාන ක්‍රමවේදී හැටියට පාවිච්චි කරන රසායනික කෘමිනාශකයක් යොදා ගැනීම. ඒකට අපි කියනවා කඳට එන්නත් කිරීම කියලා. මොකද කඳ ඇතුලේ සුරක්ෂිතව මේ කීට අවදී ගත කරන ඒ අවදී තමයි අපිට විනාශ කරගන්න ඕනේ. එහෙනම් අපි කෘමිනාශක එන්නත් කිරීම තමයි බේර ගන්න පුළුවන් ගස් වලට යොදන්නේ. ඉතින් මොනකටවස් කියන කෘමිනාශකේ වර්ටිකෝ කියන කෘමිනාශකේ යම් නිර්දේශයන් තියෙනවා. ඒ සහිතව අපි වගා කරන්න උපදෙස් දෙන කොයි ආකාරයෙන්ද ඒක ගහට එන්නත් කිරීමක් කරන්නේ. අපි කියන්නේ කිසිලාවක් කරන්නේ ඉසීමක් එළියෙන් ඉඳ එන්නත් කරලා ගහ විනාශ කරගන්න එක තමයි ප්‍රධාන කාරණය. දෙවැනි අවධිය තමයි අපි මේක ඊළඟ පාලන ක්‍රම ගැද්දී හානිච්ච ගස් මොකද අපි එන එක ගහ කානුවට පස්සේ අනිත් ගස් වලට යනක වලක් වටේට පැතිරීම. ඒක තමයි වැදගත් දේ. අපි වගා කරුවා ගොඩක් කරලාට ඕක දිහා බලගෙන අනියම් පොයි කියන මිසක් ගහ විනාශ කරලා දාන්නේ නැහැ. මොකද එතන බෝ වෙන මධ්‍යස්ථානය. ඉතින් අපි වගා කරුවට දෙන දෙවැනි පණිවිඩය තමයි මේක කුඩා කොටස් වලට කපලා ගින්දර තියලා විනාශ කරන්න කියලා. එක ගහක් විනාශ වුණා කරන්න දෙයක් නමුත් අනිත් ගවල අවදානම අඩු කරන්න ඒක කරන්න ඕනේ. ඒක තමයි අපි දෙවැනි පියවරේට ගන්නේ. ඊළඟට තමයි අපි තුන්වෙනි පියවරේට මේ ඊළඟ පියවරකට අපි වගා කරුවට කියනවා ඔය උනේ හානි වෙච්ච අවස්ථාවලනේ. නමුත් ඊට ඉස්සෙල්ලා හානියෙන් බේර ගන්න පුළන්නේ අපි කියනවා පූර්ව ප්‍රතිකාර කිරීමක් කියලා. මම මුලින්ම සඳහන් කරා මේ කුරුමියන්ට කවදාවත් කඳ විදලා බිත්තර දාන්න බෑ කියලා. ඉතින් අපි අවුරුදු 3-10 අතර වගාවක් තියෙද්දි අපි වගාකරුවන්ට දෙන ප්‍රධාන පණිවිඩය තමයි ඔගොල්ලෝ මේ ගහස්සල කැපුම් කෙටුම් අපි විසින් කරන ඒවා ඉඩ නොවෙන්න වග බලා ගන්න. ස්වභාවික තත්ත්ව අපිට පාලනය කරන්න බෑ. ඒ වගේ තත්ත්වයක් වුණා නම් ගහේ තියෙන පොඩි සිදුරු තියෙනවා අපි අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් කළු තෙල්. ඒ කියන්නේ වාහන වලින් අයින් කරන එන්ජින් ඔයිල් කියන එක. ඒකෙන් අපි ওই තුවාල පොඩ්ඩක් සිදුර වසා දමන්න. ඒකෙන් අදහස් කරන්නේ මුළු ගහම කළු තෙල් වලින් නවන්න කියලා. පොඩි සිදුර වසා දාන්න. මොකද ඒ කෘමියා එතනින් එහාට යාට අප්‍රිය වෙනවා. එයා ප්‍රිය කරන්නේ ස්ථානේ ඉඳ එතනින් පළවා හැරීමක් සිද්ධ වෙනවා. ඒ තමයි ප්‍රධාන කාරණා තුන. ඊට අමතරව අපි ප්‍රධාන කාරණා තුන නැමතත් ගස්වලට පූර්ව ප්‍රතිකාර කරන්න බේර ගන්න පුළුවන් ගස්වලට කෘමිනාශකයේ එන්න කිරීම තුන්වෙනිව තමයි හානිච්ච ගස් සම්පූර්ණ කපලා පුරස්සලා දාන්න කියන එක. ඊට අමතරව අපි කරන ප්‍රධාන කාර්යයක් තමයි මේ යම්කිසි තෝරා එක තනියම අපි නිර්දේශ කරන්නේ වගාකරට හුදකලා වෙලා කරන්න කියලා. නමුත් එක්තරා ප්‍රදේශයක් ආවරණය කරන දේ සමුහ උගුල් ගත කිරීමක් අපිට කරන්න පුළුවන්. උගුල් ගත කිරීමේදී අපි විශේෂ නමක් යොදනවා පෙරමෝන උගුලක් යොදා ගැනීම කියලා. මේකේ කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරොත් මේ පෙරමෝන උගුලක් කියලා කියන්නේ පෙරමෝනයක් කියලා කියන්නේ ක්‍රුමින් අපි මේ කතා කරන වගේ සංනිවේදනයට භාවිත කරන ඇගින්නිකුත් කරන සුවඳ. ඉතින් ඒ සුවඳ එක එක ආකාරයෙන් තියෙනවා. ඒ මේ පෙර රතු කුරුමිණියගේ නිකුත් කරන සුවඳ අපි හඳුනනා ඒක රාශි වෙන සුවඳක්. ඒ කියන්නේ අපි කියන ඇග්‍රිගේෂන් පෙරමෝන් එක කියලා. අපි ඒක රාශි වෙන සුවඳ විද්‍යාගාරයේ වෙනමම aran තියෙනවා. මේ විශ්ලේෂණය කරන්න ඊට සමාන රසායනිකේ හදලා ඒ රසායනිකේ පුංචි කැපි මේ කේශික නලයක් තුල තියලා අපි ඒ කේශික නලේ තියෙන කොහෙද මොකද්ද අපි පාවිච්චි කරන උගුලක. මේ ක්‍රුමින් එතකොට උගුල් ගත වෙන්නේ ක්‍රුමින් එනවා තමුන් ආකර්ෂණය වෙන එන්නේ දන්නේ නැහැ කොහෙටද කියලා උගුලකට. ඒ ඇවිල්ලා මේ ක්‍රුමින් විනාශය මගින් අපි පැතිරලා තියෙන ගහනේ ඍජුවම අඩු කර ගැනීමට උත්සාහ කරනවා. මේක තමයි වැඩේ. හරියට කළොත් එහෙම ඔබේ වගාව රක බලා ගැනීම හැකියාව තියෙනවා වගේම ඔබට පොල් වගාව තුල ඉහළ ආදායමක් ලබා ගැනීම හැකියාව තියෙන නිසා හරියට කරන්න ඕන දැනගෙන කරන්න ඕන. එහෙම කරනවා නම් පොල් වගා කිරීම මණ්ඩලයත් එක්ක කතා බහ කිරීමේ හැකියාව තියෙනවා ඔබට. තවත් බොහෝ දේවල් කතා බහ කරන්න තිබෙනවා. හැබැයි කාල වේලාව හරස් වෙන නිසා කතා බහට පැමිණීම සම්බන්ධව පොල් වගා කිරීම මණ්ඩලයේ විශානුබද්ධිත විශේෂඥ පැලෑටි සංරක්ෂණ SS මර්වින්සිල්ලා මහත්මයාට අපේ ස්තුතිය පළ කරනවා. ඔබ සියලු දෙනාට ආරාධනා කරන්න දිගටම TV දරනත් කරන් දෙන කියලා.